මේකරු කතානායකතුමනි මේකේ 18 පිටුවේ තියෙනවා ආ කොටසේ පාර්ලිමේන්තුව විසින් හෝ ශේෂාධිකරණය විසින් දඩුවම් කළ හැකි වැරදි. එයාටදී ගරු කතානායකතුමනි මේකේ අටවෙනි කාරණේ තමයි ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව ඉදිරියේ හෝ කාර්යක සභාවේ ඉදිරියේ සාක්ෂිකරුක වශයෙන් ඇත්ත සංගවා කතා කිරීම හෝ වෙනත් විෂමචාරයක්. මේ ගරු කතානායකතුමනි ඔබතුමාට දඬුවම් දෙන්න පුළුවන්. ඒ වෙනතනම් ශේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. ශේෂ්ඨාධිකරණ දඬුවම් කරන්න එහෙම කරන්න පුළුවන්. ගරු කතානායකතුමනි ඒ නිසා මේ පාට බලන්න නැතුම්, පක්ෂ බලන්න නැතුම්, පුද්ගලයන් බලන්න නැතුම්. මේක මටත් ක්‍රියාත්මක වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඔබට අද තීන්දුවක් ගන්න පුළුවන්. මේ පනතේ තියෙන විදිහට ගරු කතානායකතුමනි අපි දන්න විදිහට මේ පාර්ලිමේන්තු බලතලා වරප්‍රසාද පනතේ. ඒ පනතේ ගරු කතානායකතුමනි ඔබතුමාට බලය තියෙනවා මේ විසමාචාරය කර, මේ වැරද්ද කර, මේ සාක්ෂි සටහන් දෙන්න ඉඩ නොදිච්ච කෝප් කටුවේ සභාපතිවරයාට පියවර ගන්න. ඒ වගේම ඔබතුමා ඉල්ලීමක් කරනවා සාමාන්‍යයෙන් අධිකරණවල ඉන්න විනිශ්චයකාරවරු පිළිබඳව යම් සැකයක් තිබ්බොත් අපිට පුළුවන් වෙනත් අධිකරණයක සහ වෙනත් විනිශ්චයකාරයට යන්න. එහෙනම් කෝප් කාර්යයේ සභාපතිවරයා මේ කාරණේ පිළිබඳව අපිට සැකයක් තිබෙනවා නම් වෙනත් తాවකාලික සභාපතිවරයෙක් පත් කරන්න පුළුවන් නම් පත් කරලා මේ කාරණේ කෝප් කාර්යයේ සභාවය තුල ගන්න. මොකද මහ බරපතල කාරණයක් රට තුල රටේ ක්‍රීඩා පිළිබඳ කරු කතානායකතුමනි. කෝප් කමිටුවට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගේන්න කියන කාරණය මම ඒ අවස්ථාවේ කිව්වේ අපිට අපි ඔක්කොම එකගයි මේකේ පුළුවන් තරම් ඉක්මනට ගෙනල්ලා මේක විමර්ශනය කරන්න. හැබැයි මමත් ඔය කියන වීඩියෝ පටය දැක්කා. ගරු කතානායකතුමනි එය සම්බන්ධයෙන් විමර්ශනයක් කරනවා නම් විපක්ෂය යෝජනා කරනවා නම් අපි ඒකට විරුද්ධ නැහැ. මොකද හේතුව මේක පාර්ලිමේන්තුවට බලපාන ප්‍රශ්නයක්. ඒකම 27 28 29 මේ දවස්වල මේ ක්‍රිකට් පාලක මණ්ඩලය නැවත එනවා. මම හිතන අපි සමාජික වෙද්දී අපි යෝජනා කරනවා මේ විමර්ශනය යන නිසා විමර්ශනයක් කරාම කියන නිසා නව සභාපති වැඩ බල සභාපතිවරයෙක් හරහා හරි මේ කෝප් කමිටුවේ ක්‍රියාව සිද්ධ වෙන්න ඕනේ කියන කාරණේ මේ අවස්ථාවේ මම පැහැදිලිව කියනවා. මොකද හේතුව මේකෙන් වැරදි චිත්‍රයක් රටට යනවා. ඒක සුදුසු නැහැ කියන කාරණේ අපි පිළිගන්නවා ගරු කතානායකතුමනි. හරි කොහොම ස්තුතියි. එමෙතුමයි ඉක්මන කරන්න. කතානායකතුමනි දැන් මේ විපක්ෂයෙන් එන විවේචනය උනේ ක්‍රීඩා අමාත්‍යාංශයේ යටතේ තියෙන ක්‍රිකට් මණ්ඩලය පිළිබඳව. ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය පිළිබඳව වෙන කාගේවත් එකක් නෙමෙයි. ඒක නිසා මේ ඇතර මේක නරකයි. මොකද හේතුව කෝප්පෙක් කියන්නේ මේිට මේ විගණනය සම්බන්ධයෙන් මේිට වැඩි ආයතනයක් නැහැනේ. කෝප් එක සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමත් මෙච්චර මන්ත්‍රීවරු ඒ පිළිබඳව දැඩි විවේචනයක් තියෙනවා නම් ඇත්තට මේක රටේ අභාවයට කරුණා. මේ මෙච්චර වැටලා තියෙන්නේ ඒ සම්බන්ධව මම ඉල්ලීමක් කරනවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සභාපතිවරයා විදියට පත් කළා. ඒ වෙනම කාරක සභාවක් පත් කළා. ක්‍රිකට් එක සම්බන්ධව ඒ විමර්ශනය වෙනම දෙන්න කියන ඉල්ලීම මම පළවෙනියට කරනවා. අංක 1. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි අපි ඊළඟ කාරණේ විදියට මම දකිනවා ඊළඟ කාරණේ විදියට දකිනවා දැන් ඊ අපි ඒ කියන්නේ දැන් කෝප් එකේ පළවෙනිම කාරණයක් තියෙනවානේ ප්‍රසම් මේ මොන තර්කයක්වත් වැඩක් නැහැ. ක්‍රිකට් එක රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කළ යුතුයි. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුමත නොකිරීමම ඇති. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුමත කළා නේ. අපි දැක්කා. දැන් මම ඉල්ලනවා සම්පූර්ණ කෝප් එකේ සම්පූර්ණ ඒ වීඩියෝ පට මට ලබා දෙන්න කියන එක. ඒකේ මම උත්තරයක් දෙන්න තියෙන එකක් තියෙනවා නම් මම ලබා දෙන්න සූදානම්. මම ඒක ලබා දෙන්න සූදානම්. හැබැයි සමාජගත වෙලා තියෙන වීඩියෝ දැක්කහම ඒකේ පේනවා අවශ්‍ය කාරණා මගහැරලා කතා කරන්නේ කොහෙද යන්නේ මල්ලේපොල් තත්ත්වය. මේ ඒ කොහෙද යන්නේ මල්ලේපොල් තත්ත්වයක් කතා කරන්නේ. අදාළ දෙන මේ කතා කරන්නේ. ඉතින් මේකේ පේනවා මට ප්‍රශ්නේ තියෙන්නේ මේකත් විකිල්ලද කියලා. ඒක තමයි ඇත්ත. හරි කොහොමද ඉතින්? දැන්